ආයුබෝවන් දුවේ පුතේ අද දිනේදී මම ඔයාලට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ 10 ශ්‍රේණිය 3වන වාරයට අයත් පාඩම් සියල්ලේම සටහන්. ඉතින් මේ සටහන් ඉතාමත්ම කෙටියෙන් විවරදිව සරලව අවශ්‍යම කොටස් ටික විතරක් ඔයාලට මම ඉදිරිපත් කරනවා. ඕ ලෙවල් චිත්‍රකලාවට ඒකක් ලබා ගැනීමේ සරලම මඟ විශ්ව රුණාලිකාවෙන් ඉදිරිපත් කරනවා. ඉතින් ඔයාලා විශ්වාසයෙන් යුක්තව රැඳී සිටින්න විශ්ව රුණාලිකාවත් සමග. විශ්ව රුණාලිකාව සබ්ස්ක්‍රයිබ් කළේ නැත්නම් අදම සබ්ස්ක්‍රයිබ් කරන්න. එවිට මම අලුතෙන් ඉදිරිපත් කරන වීඩියෝ පාඩම් ඔයාලට නැරඹීමේ හැකියාව තියෙනවා. චිත්‍ර කලාව 10 ශ්‍රේණිය 3වන වාරයට අදාළ සටහන්. 10 ශ්‍රේණිය 3වන වාරයට අදාළ පළමු පාඩම ඩේවිඩ් පේන්ටර් චිත්‍ර ශිල්පියා. විශිෂ්ට චිත්‍ර ශිල්පියෙකු වන ඩේවිඩ් පේන්ටර් ලංකා කලා සංගමයට අයත් අද්විතන යුගයේ චිත්‍ර ශිල්පියෙකි. යුරෝපීය ශාස්ත්‍රීය චිත්‍ර කලාවේ ස්වභාවිකවාදී චිත්‍ර කලා ආභාෂය සහිතව ඔහුටම ආවේනික චිත්‍ර ශෛලියක් නිර්මාණය කරගත් අයකි. ඩේවිඩ් පේන්ටර්ගේ නිර්මාණ සඳහා වස්තු විෂය වූ තේමාවන් ලෙස ප්‍රතිරූප, භූමි දර්ශන, මානව රූප සම්පින්දන, තිත්ව දෙව්මැදුරේ බීති සිතුවම් සඳහන් කරන්න පුළුවන්. ඩේවිඩ් පේන්ටර් චිත්‍ර ශිල්පියාගේ නිර්මාණ ශෛලිය හා චිත්‍ර මූලිකාංග සංරචනය කිරීමේ ලක්ෂණ. ජීව ගුණය හා කායික සුන්දරත්වයෙන් යුතු මානව රූප චිත්‍රණය කිරීම, චිත්‍රයේ ගැඹුර හා පරයාලෝකන ලක්ෂණ නිරූපණය කිරීම, මිනිස් ඉරියව් ලාලිත්‍යයෙන් හා හැඟීම් ප්‍රකාශනයෙන් යුතුවීම, ත්‍රිමාණ ලක්ෂණ සහිතව දීප්තිමත් වර්ණමාලාවක් භාවිතා කිරීම, ක්‍රිස්තියානි තේමා නිරූපණය කිරීමේදී ශ්‍රී ලාංකීය සමාජ පසුබිම චිත්‍රණය කිරීම, නිර්දේශිත නිර්මාණ, ජයග්‍රාහී ලෙස ජෙරුසලමට ඇතුල්වීම, යහපත් සමරිතානුවරයා, ජයග්‍රාහී ලෙස ජෙරුසලමට ඇතුල්වීම චිත්‍රකෘතිය පිළිබඳව කෙටි සටහනක්, ජාතික කලාභවනයේ නිත්‍ය ප්‍රදර්ශනයට තබා ඇත. මෙම සිතුවම කැන්වසය මත තෙල් සායම් මාධ්‍යයෙන් කරන ලද නිර්මාණයකි. තලය මත රූප සංරචනය කිරීමේදී පෙරබිම, මැදබිම හා පසුබිම මත රූප පිහිටවමින් චිත්‍රයේ ගැඹුර හා පරයාලෝකන ලක්ෂණ නිරූපණය කර ඇත. ත්‍රිමාණ ලක්ෂණ සහිතව වඩාත් රෝස පැහැයට හුරු දීප්තිමත් වර්ණමාලාවක් භාවිතා කර ඇත. චිත්‍රයේ පසුබිම සඳහා දක්වා ඇත්තේ ජෙරුසලම කාන්තාරය වෙනුවට ලාංකීය වියලි කලාපීය කඳු සහිත වූ පරිසරයකි. යහපත් සමරිතානුවරයා මහනුවර තිත්ව දෙව්මැදුරේ දැකිය හැකි සිතුවමකි. මින් නිරූපණය වන්නේ ජේසුස් වහන්සේ දේශනා කරන ලද උපමා කතාවක අවස්ථාවකි. එනම් යහපත් සමරිතානුවරයා පහර දීමකට ලක් වී තුවාල ලැබූ පුද්ගලයෙකු හට පිහිටවන ආකාරයයි. මෙම සිතුවමින් යුරෝපීය සංස්කෘතිය හා භූතලය වෙනුවට ශ්‍රී ලාංකීය සමාජ පසුබිම නිරූපණය කර ඇත. ශ්‍රී ලාංකීය මිනිස් රූප, ඇඳුම් පැළඳුම් හා පරිසර ස්වභාවය මෙම චිත්‍රයේ කැපී පෙනෙන ලක්ෂණයක් වේ. යුරෝපීය ශාස්ත්‍රීය චිත්‍රකලාවේ සංරචන සිද්ධාන්ත ලක්ෂණයක් වන ගැඹුර නිරූපණය කරන පරයාලෝකන ලක්ෂණ හා ත්‍රිමාණ ලක්ෂණ භාවිතය මෙම නිර්මාණයේ දැකිය හැකිය. තාවඩි මූතුරේ සාමි ශිල්පියා මොහු දකුණු ඉන්දීය තංජාවුර් සිතුවම්වල ශිල්ප ක්‍රමද, යුරෝපා යථාර්ථවාදය හා පෙරදිග සිතුවම් ලක්ෂණද නිර්මාණ සඳහා භාවිතා කර ඇත. හුණුබදාම මත පෙස්කෝ සිකෝ ශිල්ප ක්‍රමයට බිතු සිතුවම් නිමවා ඇත. ස්වභාවික වර්ණ හා පෙරදිග සම්ප්‍රදාය අනුගමනය කරමින් ලා වර්ණමාලාවක් භාවිතා කර ඇත. මොහුගේ නිර්මාණ ලෙස යාපනයේ නල්ලූර්හි සට්ටනාදර් සිව දේවාලයේ ඇති බිත් සිතුවම්
සුදු කුකුලාගේ රූපය සුදු අත් සහිත පූජකරුව ගණපති රූපය සැරසිලි නිර්මාණ සඳහන් කරන්න පුළුවන් සුදු කුකුලාගේ රූපය සිතුවම සට්ටනාද සිව දේවාලයේ දැකගත හැකි වේ මෙම සිතුවම නිර්මාණය කිරීමට යුරෝපීය යථාර්ථවාදී සිතුවම්වල ආභාෂය ලබා ඇත ගාම්භීර තෙනුමක් සහිතව කුකුලාගේ චලනය ඉතා තාත්මිකව දක්වා ඇත ලා පැහැයට හුරු දුමුරු වර්ණමාලාවක් භාවිත කර ඇත වියලි බදාම මත එනම් පෙස්කෝ සිකෝ ශිල්ප ක්‍රමයට සිතුවම් නිර්මාණය කර ඇත සුදු අත් සහිත පූජක රූපය හා ගණපති රූපය සට්ටනාදර් සිව දේවාලයේ දැකිය හැකිය මෙම සිතුවමින් සුදු අත් සහිත පූජකයෙකු ගණපතිට පූජා පවත්වන ආකාරය නිරූපණය කර ඇත මෙම සිතුවම සඳහා දකුණු ඉන්දීය තංජාවුර් සිතුවම්වල හා යුරෝපා යථාර්ථවාදී සිතුවම්වල ආභාෂය ලබා ඇත සට්ටනාදර් කෝවිල ඔබ මේ දකින්නේම කෝවිලේ ඉදිරිපස ඡායාරූපයක් ලා දුමුරු වර්ණ සමග ලා වර්ණ සිතුවම සඳහා භාවිත කර ඇත පහන් පූජාවේ නියැලෙන සුදු අත් සහිත පූජකරුව පෙරදිග සාම්ප්‍රදායික ලක්ෂණ වලින් ඇඳ ඇත ස්වභාවිකව සකස් කරගත් වර්ණ භාවිතයෙන් වියලි හුණු බදාම මත සිතුවම පෙස්කෝ සිකෝ ක්‍රමයට නිර්මාණය කර ඇත 10 වසර 3 වන වාරයට අදාළ 3 වන පාඩම පෙරිය තම්මි සුබ්‍රමණියන් ශිල්පියා දෙමළ ජනතාව අතර ජනප්‍රියත්වයට පත් වූ විශිෂ්ට චිත්‍ර ශිල්පියකි ඉන්දීය කලාකරු රවි වර්මාන්ගේ පුරාණ ඓතිහාසික සිද්ධි නිරූපිත සිතුවම්වල ශෛලීය ලක්ෂණ මොහුගේ සිතුවම් සඳහා ආභාෂ වී ඇත ඉන්දීය චිත්‍රපට කැලෙන්ඩර් හා පෝස්ටර් චිත්‍ර ආදිය තුලින් නිරූපිත දේව රූප ලක්ෂණ පෙරිය තම්මි සුබ්‍රමණියන් ශිල්පියාගේ සිතුවම්වලද දැකගත හැකිය රවි වර්මාන්ගේ චිත්‍රවල දක්නට ලැබෙන දුස්ති මායා ප්‍රකාශන ශිල්ප ක්‍රමය මොහුගේ නිර්මාණ සඳහා අනුගමනය කර ඇත කෝවිල් බිත්තිවල චිත්‍රවලට අමතරව තිරවැඩි චිත්‍ර නිර්මාණය කිරීම විශාල ප්‍රමාණයේ බැනර් හා කටවුත් චිත්‍ර නිර්මාණය කළ ශිල්පියෙක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන් සිතුවම් යැදී ස්ථාන ලෙස නල්ලූර් කෛලාස පිල්ලයාර් කෝවිල ඉනුවිල් පරරාසසේකරම් පිල්ලයාර් කෝවිල සුදුමලයි අම්මාන් කෝවිල වැල්වෙට්ටි තුරෙයි සිවන් කෝවිල සඳහන් කරන්න පුළුවන් නිර්දේශිත නිර්මාණ අගස්තියල් හා විනයාගර නම් සිතුවම එතා වල්ලිව එලවාගෙන යාම අගස්තියල් හා විනයාගර සිතුවම ඉනුවිල් පරරාසසේකරම් පිල්ලයාර් කෝවිලේ දැකිය හැකි සිතුවමකි අගස්තියර්ගේ කෙන්ඩියට කපුටු වෙසින් පැමිණි විනයාගර තට්ටු කළ නිසා හටගත් කාවේරි නදියේ කතා පුවත අවස්ථා තුනකින් නිරූපණය කර ඇත පළමු කොටසින් කපුටා පළවා හරින අගස්තියර් දෙවැනි කොටසින් දරුවකු බවට පත් වූ විනයාගරව අගස්තියර් විසින් පළවා හැරීම දක්වයි තුන්වන කොටසින් පැමිණියේ විනයාගර බව හැඟුණු නිසා යටහත් පහත් ලෙස විනයාගරට අගස්තියර් වඳින අයුරු නිරූපිතය හුණු බිත්තිය මත තලය සකස් කිරීමකින් තොරව එනමල් වර්ණය යොදා මෙම සිතුවම නිර්මාණය කර ඇත පරයාලෝකන ලක්ෂණ දක්වා ඇති අතර පෙරදිමේ ඇති රූපවල ක්‍රියාකාරකම් වලට උචිත පරිදි හා ඒවා එකිනෙක තීව්‍ර කරන ආකාරයට පසුබිමේ දර්ශන දක්වා ඇත ස්වභාවික ප්‍රමාණයට නිර්මාණය වී ඇති මෙම සිතුවම ඉතා ආකර්ශනීය ලෙස භාවිත කරන වර්ණ විවිධ තානය ඒ කියන්නේ ටෝන වර්ණවල විවිධ ප්‍රභේද යොදා ගනිමින් ත්‍රිමාන ලක්ෂණ වලින් යුතුව භාවිත කර ඇත රූප ත්‍රිමාන ලක්ෂණ සහිතව වර්ණවල තානය ඒ කියන්නේ කලර් ටෝන මගින් ගොඩනංවා ඇති හේයින් රූප වටා පැහැදිලි රේඛාකරණයක් දක්නට නොලැබේ. එතා වල්ලිව එලවාගෙන යෑම. ඉනුවිල් පරරාසසේකරම් පිල්ලයාර් කෝවිලෙහි දක්නට ලැබෙනවා. ඇත් ලෙසින් තැමිණි විනයාගර් වල්ලි එලවාගෙන යනු ලබන අතර
වල්ලී තාපස විසින් පැමිණි මුරුගන්ගේ පිළිසරණ ලැබීම මෙම සිතුවමින් නිරූපිතය. බිත්තියේහි තලය සකස් කිරීමකින් තොරව එනමල් වර්ණයෙන් සිතුවම් කර ඇත. වර්ණ සංකේතාත්මකව යොදාගෙන ඇති අතර ඉතා දීප්තිමත් වර්ණ යොදාගෙන ඇත. ආලෝකය හා අඳුර යොදා ගනිමින් රූපවල සීමා රේඛාකරණයෙන් තොරව දක්වා ඇත. විනයාගර සහ ඇතා එක් කොටසකද වල්ලි සහ තාපසයා තවත් කොටසක් ලෙසද සිද්ධි දෙකම එකම තලයක සමෝදානීය කරන ආකාරයට භූ දර්ශනය යොදාගෙන ඇත. ඇතාගේ භයානක ස්වરૂපය හා වල්ලිගේ බියමුසු හැඟීම් නිරූපණය කරන මෙම නිර්මාණයෙන් ත්‍රාස්‍රය හා බියමුසු හැඟීම් මැනවින් ප්‍රකාශනය කරන්නක් වෙයි. 10 ශ්‍රේණිය 3 වන වාරයට අදාළ 4 වෙනි පාඩම දඹුලුලෙන් විහාරයේ චිත්‍ර. කිස්තු වර්ෂ 5 වන සියවසේදී පමණ වලගම්බා රජු විසින් මෙම ලෙන් විහාරය කරවා ඇත. ප්‍රධාන වශයෙන්ම මේ ලෙන් විහාරය කොටස් පහකින් සමන්විත වෙනවා. එම කොටස් පහ ලෙස දේව රාජලෙන, මහරාජලෙන, මහා අලුත් විහාරය, පස්චිම විහාරය, දෙවන අලුත් විහාරය සඳහන් කරන්න පුළුවන්. මහරාජ ලෙනෙහි සැතපෙන බුද්ධ ප්‍රතිමා ඇතුළු බෝධිසත්ව හා රජවරුන්ගේ ප්‍රතිමා රැසක් දැකිය හැකි වෙනවා. මෙහි සිතුවම් මහනුවර යුගයට අයත් වන අතර අනුරපුර යුගයට අයත් යැයි සැලකෙන සිතුවම් කොටසක්ද දැකගන්න ලැබෙනවා. දමුළු විහාරයේ සිතුවම් ඇඳීමේ ගෞරවය හිමිවන්නේ නීලගම සිත්තර පරම්පරාවටයි. මහනුවර යුගයට අයත් දමුළු සිතුවම් පහත ලෙස වර්ග කළ හැකි වේ. එනම් බෝධිසත්ව චරිත අවස්ථා, සුවිසි විවරණය, ජාතක කතා ලෙස වර්ග කරන්න පුළුවන්. බුද්ධ චරිතයේ විවිධ අවස්ථා, මාර පරාජය, රන්කාසි අතුරා ජේතවනය පූජා කිරීම, ඓතිහාසික සිදුවීම් ලෙස විජයාගමනය, මහින්දාගමනය, ශ්‍රී මහා බෝධිය වැඩම කරවීම, එළාර දුටුගැමුණු යුද්ධය සඳහන් කරන්න පුළුවන්. සිතුවම් නිර්මාණවල සුවිශේෂී ලක්ෂණ, පාර්ශව දර්ශී රූප භාවිතය, තීරු චිත්‍ර සංරචනවල අකණ්ඩ කතන ක්‍රමය, දිමාන ලක්ෂණ සහිත තැපලි වර්ණ භාවිතය, වර්ණ සඳහා කහ, කොළ, රතු, කළු, සුදු වර්ණ භාවිතය හා පසුබිම සඳහා රතු වර්ණය භාවිතා කර ඇත. සිතුවම් ඇඳීමට වියලි බදාම මත එනම් පෙස්කෝ සිකෝ ශිල්ප ක්‍රමය භාවිතා කර ඇත. රූප වටා දිමාව දක්වන සියුම් රේඛාකරණය, පසුබිම අවකාශය පිරවීම සඳහා නෙළුම් මල්, පිච්ච මල්, සපු මල්, වැටකේ මල් ආදී යොදා ගැනීම, පරිමාණය හා පරයාලෝකන රීතීන් නොසැලකීම මෙහි ඇති සුවිශේෂී ලක්ෂණ ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. මාර පරාජය. වියන්තලයේ විශාල ප්‍රදේශයක් ආවරණය වන පරිදි සිතුවම් කර ඇත. මාර පරාජය සිතුවම ක්‍රියාකාරී ඉරියව්වලින් යුතු ප්‍රකාශනයක් සහිත සුවිශේෂී නිර්මාණයක් ලෙස සැලකේ. බුදුන් වහන්සේ භූමි ස්පර්ශ මුද්‍රාවෙන් නිරූපිතය. මහේකාන්තාව බුද්ධත්වය සනාථ කිරීමට සාක්ෂි වෙමින් පොළවෙන් නැගී සිටින අයුරු දක්වා ඇත. පසෙකින් මාර දූවරුන් තිදෙනා හා මාර සේනාවද දක්වා ඇති මෙම නිර්මාණය ප්‍රකාශනාත්මක බවින් ඉහළය. මේ ඔබ දකින්නේ දමුළු විහාරයේ දක්නට ලැබෙන සිතුවමක්. මේ දෙවන සිතුවමින් අනෝතප්ත විල සංකේතවත් කර තිබෙනවා. 10 ශ්‍රේණිය 3 වන වාරයට අදාළ 5 වන පාඩම ඉන්දු නිම්න ශිෂ්ටාචාරය. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අදාළ කෘතීන් ඇගීම. මොහෙන්ජෝදාරෝ හරප්පා ශිෂ්ටාචාර වශයෙන්ද මෙය හඳුන්වනු ලබයි. හරප්පා වර්තමාන පාකිස්තානයේ බටහිර පංජාබ් ප්‍රදේශයේ මොන්ටිගෝමරි දිස්ත්‍රික්කයේ රවි නදී ඉවුරේ පිහිටා ඇත. මෙම ශිෂ්ටාචාරයට අයත් නගරවැසියන් උසස් කලා කෞශල්‍යයෙන් යුත් ජන කොටසක් බව කැණීම්වලදී හමු වූ ද්‍රව්‍ය හා මෙවලම් වලින් පැහැදිලි වෙනවා. මෙම ශිෂ්ටාචාරයට අයත් නගරවැසියන්
උසස් කලා කෞශල්‍යයෙන් යුත් ජන කොටසක් බව කැණීම්වලදී හමු වූ ද්‍රව්‍ය හා මෙවලම් වලින් පැහැදිලි වේ. මෙම කලා නිර්මාණ පහත පරිදි හඳුනාගත හැකිය. ගල් හා ලෝහ ප්‍රතිමා, ආභරණ හා මෙවලම්, මුද්‍රා, සෙල්ලම් බඩු, වාස්තු විද්‍යා නිර්මාණ ලෙස හඳුනා ගන්න ලැබෙනවා. විෂය නිර්දේශයට අයත් ඉන්දු නිම්න සිස්තාචාරයේ මූර්ති පූජකරුව නලගෙන රුව රතුවැලි ගලින් කළ කවන්ද මිනිස් රුව අලුවැලි ගලින් කළ කවන්ද මිනිස් රුව ඉන්දු නිම්න සිස්තාචාරයේ හමුවන මුද්‍රා ලෙස මොලිය සහිත ගව රූපය පශුපතිහෙවත් සිව සදාහන් කරන්න පුළුවන් පූජකරුව මොහෙන්ජදාරෝ නගරෙන් ස්වාගෙන ඇත සෙන්ටිමීටර් 10ක් උසය සුදු හුණු ගලින් නිර්මාණය කර ඇත මෙයින් පූජකයෙකු නිරූපණය වන බව සාමාන්‍ය පිළිගැනීමයි ඒකාංශ කරන ලද සලුව අඩවන් බෙනිත් හා හිස අඩක් මුඩු කොට තිබීම මෙම රූපය භාවනා යෝගී පූජකරුවක් ලෙස හඳුන්වයි ඒකාංශ කරන ලද සලුවේහි පෙති තුනක මලක හෝ කොළයක හැඩයගත් රටාවකින් සරසා ඇත නළල මත ගාංචුව සහිත නළල් පටියකි ශෛලීගත සම්ප්‍රදායක් අනුව නිරූපණය කරන හැඩතල දක්නට ඇත නළගෙන රුව හරප්පාවෙන් හමු වී ඇත ලෝහ වාතු කිරීමේ ශිල්ප ක්‍රමෙන් පූර්ණ උන්නතව නිමවා ඇති මෙහි උස අඟල් 4මාරකි කාන්තා නාරි දේහේ ලාලිත්‍ය මනාව මතකොට දක්වා ඇත එස් අඩවන්‍ය ප්‍රකෝපකාරී ඉරියව්වකින් සිටගෙන එක් අතක් ඉනිහි තබාගෙන එක් කකුලක් අඩක් නැමී සිටින ආකාරයෙන් නිමවා ඇත කෙසඟ නග්න රුවක් වූ මෙම කාන්තා රූපය කලාත්මකය ගෙලබැඳි මාලත් දෙයත් හි ඇති වලලුත් මෙහි දැකිය හැකිය දෙවලක රඟන ස්ත්‍රියක් නිරූපණය වේ යයි මතයකි දැනට නවදිල්ලි ජාතික කෞතුකාගාරයේ තැන්පත් කොට ඇත රතුවැලි ගලින් කළ කවන්ද මිනිස් රුව හරප්පාවෙන් හමු වී ඇත අඟල් 4ක් පමණ උසකින් යුක්ත වෙනවා රතු පැහැති හුණු ගල් වලින් බිමවා ඇති මෙම පූර්ණ උන්නත මූර්තියකි මෙම මූර්තිය ආරෝහ පරිණාහ පුරුෂයෙකුගේ ලක්ෂණ නිරූපණය කරයි නග්න රුවක් වන මෙය සිවගේ මූලාදර්ශ නිර්මාණයක් වශයෙන් හඳුන්වයි ඊට හේතු වශයෙන් මූර්තියේ අත් හතරක් තිබූ බව සාධක පෙන්වයි ග්‍රීක සම්භාව්‍ය කෘතිවල මූර්තිමය ලක්ෂණ දක්නට ඇත මූර්තිය මනාව උපමට්ටම් කිරීමෙන් මස්පිඩුවල ස්වභාවිකත්වය පෙන්눔 කර ඇත හිස අත්පා නොමැත හිස සහ අත්පා වෙනම කොටස් වශයෙන් තනා තිබෙන්නට ඇති බව පෙනේ මෙම කොටස් සවි කිරීම සඳහා සිදුරු භාවිත කොට ඇති බව දැකිය හැකිය අලුවැලි ගලින් කළ කවන්ද මිනිස් රුව හරප්පා ශිෂ්ටාචාරයෙන් හමු වී ඇත පූර්ණ උන්නත ශිල්ප ක්‍රමයට අලුවැලි ගලින් නිර්මාණය කර ඇත උස සෙන්ටිමීටර 10කි වම් කකුල ඉහළට ඔසවාගෙන සිටින නර්තන විලාසයක් පෙන්눔 කෙරේ ග්‍රීක රෝම සම්භාව්‍ය මූර්ති නිර්මාණවල දක්නට ලැබෙන ස්වභාවික තාත්වික ලක්ෂණ මෙම කවන්ද රූපයෙන් ප්‍රකට කෙරේ නටරාජා නර්තන ස්වරූපය පෙන්눔 කරන බව විචාරක අදහසයි ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු මුද්‍රා වෙළඳ භාණ්ඩවල ඇසුරුම් සලකුණු වශයෙන් යෙදීමට මෙම මුද්‍රා භාවිත කළ බව අනුමාන කරයි. මුද්‍රා දිගටි අටපට්ටම් හා හතරස් ආදී හැඩවලින් යුක්ත වෙනවා. මුද්‍රා මත රූපවලට අමතරව අක්ෂර දක්නට ඇත. මුද්‍රා මගින් ඉන්දු නිම්න වැසියන්ගේ ආගමික ඇදහිලි විශ්වාස පිළිබිඹු කරයි. මොල්ලිය සහිත ගව රූපය දැක්වෙන මුද්‍රාව ගව රූපය සහිත මුද්‍රාවකි පාර්ශව දර්ශී ස්වරූපයෙන් යුතුව ගව රූපයේ ශරීරාංග තුලින් ශක්තිය තේජස හා ජව සම්පන්න බව තාත්වික ලෙස නිරූපණය කර තිබේ සිව දෙවියන්ගේ වාහනය වූ නන්දි ගවයා මින් සංකේතවත් කරන බව අදහස් කෙරේ දෙල්ලේ රැලි ශෛලීගත රටාවකින් නිරූපණය කර ඇත පශුපති එහෙම නැත්නම් සිව දැක්වෙන මුද්‍රාව මෙම මුද්‍රාව අං සහිත දෙවියා ලෙස හඳුන්වයි. හිස මත අං යුවලක් සහිතව සීල් ශාබරණයකි.
ආසනියට පහලින් මෝද දෙනකි එසේම දේව රූප වටා රයිනෝ උරුෂබ හස්ති සහ කොටි රූප දැකගත හැකිය සිවගේ එක් වේශයක් වන පශුපති කුෂිකර්මාන්තයට අධිපති මින් නිරූපිත බවයි දේව රූපය ඉදිරි පෙනුමින් යුතුවන අතර සෙසු සියලු සත්ව රූප පාර්ශව දර්ශී ස්වරූපෙන් දක්වා ඇත 10 වසර 3 වන වාරයට අදාළ 6 වන පාඩම ග්‍රීක මූර්ති නිර්මාණ ග්‍රීක මූර්ති නිර්මාණ යුග 4ක් යටතේ හඳුනා ගන්න පුළුවන් ජාමිතික අවධිය ක්‍රිස්තු පූර්ව 1100 සිට 700 දක්වා කාලය පෞරාණික අවධිය ක්‍රිස්තු පූර්ව 700 සිට 484 කාලය සම්භාව්‍ය අවධිය ක්‍රිස්තු පූර්ව 480 සිට ක්‍රිස්තු පූර්ව 323 දක්වා කාලය හෙලනිස්තික අවධිය ක්‍රිස්තු පූර්ව 323 සිට ක්‍රිස්තු පූර්ව 54 කාලයට අයත් වෙනවා ග්‍රීක සම්භාව යුගයට අයත් මූර්ති නිර්මාණ කවපෙත්ත විචිකරන්නා හර්මිස් සහ ඩයෝනීසස් ඇතිනා දෙවගණගේ රුව ග්‍රීක හෙලනිස්තික යුගයට අයත් මූර්ති නිර්මාණ වීනස් දී මෙලෝ කෘතිය ලැවෝකූන් කෘතිය සඳහන් කරන්නට පුළුවන් කවපෙත්ත විචිකරන්නා මෙම මූර්තිය ග්‍රීක සම්භාව යුගයට අයත්ය නිරූපණය වන්නේ කවපෙත්ත විසිකිරීමට සූදානම් වන ක්‍රීඩකයෙකුගේ ඉරියව්වකි ක්‍රීඩා ඉරියව්වකට අනුකූලව පිරිමියෙකු සතු කායික ජවය ශක්තිය චලනය සිරුරේ සමබරතාවය හා රිද්මය ඉතා විශිෂ්ට ලෙස පෙන්නුම් කරන නිර්මාණයකි කිරිගරුඬ මාධ්‍යයෙන් නිර්මාණය කර ඇත මයිරන් මූර්ති ශිල්පියාගේ නිර්මාණයකි හර්මිස් සහ ඩයෝනීසස් ක්ලැක්සිටිලස් මූර්ති ශිල්පියාගේ නිර්මාණයකි කිරිගරුඬ මාධ්‍යයෙන් නිමවා ඇත මෙම මූර්තියෙන් පුරුෂ ශරීරයක දැකිය හැකි මාංශ පේශීවල ස්වභාවය හා පෞෂ ලක්ෂණ පරිමාණ ලක්ෂණ සහිතව මනවින් පෙන්눔 කර ඇත දරුවාගේ රුවේහි මුදු මොලොක් ස්වභාවය හා සුරතල් බව දැක්වීමට ශිල්පියා සමත් වී නැති බවක් පේනවා ග්‍රීසියේ ඔලිම්පියාහි පුරාවිද්‍යා කෞතුකාගාරයේ තැන්පත් කොට ඇත ඇතිනා දෙවගණගේ රුව පීඩියස් නම් ශිල්පියා විසින් නිර්මාණය කර ඇත දැවයින් නිමවා රණින් හා ඇත් දල වලින් ආවරණය කර ඇත වම්මතින් හෙල්ලයක්ද පලිහක්ද දරයි දකුණු අත්ලේ නයික් හෙවත් ජයග්‍රහණය සංකේතවත් කරන ඉපැරණි ග්‍රීක දේවතාවියකේ රුවකි ප්‍රතාපවත් බව රණශූරත්වය එදිතර බව ඍජු බව යන ලක්ෂණ සහිතව කාන්තා සුන්දරත්වය මෙම ඇතිනාරුවෙන් මනාව නිරූපණය කර පෙන්වනවා වීනස් දී මිලෝ කෘතිය හෙලනිස්තික් යුගයට අයත්ය මේ කිරිගරුඬ මාධ්‍යයෙන් නිම කළ කලාකෘතියකි ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත වමතට ගත් කැඩපතකින් සිය රූ සපුව නර්බන කාන්තාවක් නිරූපණය කර ඇත කාන්තාවගේ සුන්දරත්වය මෙන්ම නාරී දේහයේ ලාලිත්‍ය ස්වභාවය මනවින් දක්වා ඇත ඇන්ටිසෝව් නම් ශිල්පියා මෙම මූර්තිය නිර්මාණය කර ඇත ලැවෝකූන් කෘතිය ග්‍රීක හෙලනිස්තික් යුගයට අයත්ය මෙය කිරිගරුඬ මාධ්‍යයෙන් නිම කළ කලාකෘතියකි දැවැන්ත මුහුදු සර්පයෙකුගෙන් බේරීමට පියකු හා පුතුන් දෙදෙනෙකු ගන්නා උත්සාහය මෙමගින් නිරූපණය වෙයි යථාර්ථවාදී ශෛලියට අනුගතව මුහුණේ වේදනාව බය ත්‍රාසය හා උත්සාහවන්ත බව මනවින් ප්‍රකාශිතය උසාඩි 8ක් වන මෙම මූර්තිය දැනට රෝම වතිකානු කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත 10 ශ්‍රේණිය 3 වන වාරයට අදාළ සියලුම පාඩම්වල සටහන් අවසානයි සියලු දෙනාටම ජයග්‍රහණින් පිරි නිරෝගීමත් ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා